ජනතාව අනිවාර්යෙන් පෙළඹෙන්නේ ආණ්ඩුව තමන්ගේ සාධාරණ දුක් ගැනවිල්ලට සාධාරණ වේදනාවට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඒකට සංවේදීභාවයකට එළඹෙන්නේ නැත්නම් අනිවාර්ය ලෙස ජනතාව පෙළඹෙන තැන තමයි රටේ පාලකයා සහ ආණ්ඩුව ඉවත් කරන්න කියලා. එනිසා වර්ධන වෙමින් තිබුණු දේශ ආර්ථික අර්බුදය අවසානයේදී දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වුණා. මොකද්ද? ඊට පස්සේ සටන් පාට එන්න පටන් ගත්තා. ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලාස් වෙන්න කියන තැනට අර්බුදය වර්ධනය වුණා. ඒක තමයි අපි කවුරුත් පිළිගන්න ආර්ථික අර්බුදයක් ආර්ථික තලයේ පවතින්නේ නැහැ. ආර්ථික අර්බුදයක් එක් කඩයිමකදී දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. එනිසා දැන් අපේ රටේ ආර්ථික අර්බුදයක් සහ දේශපාලන අර්බුදයක් කියන දෙකම තිබෙනවා. ඊට දින කීපයකට පස්සෙ පාර්ලිමේන්තුව රැස්ුණාම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් ගණනාවක් ඒක ඇතුළේනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිකුත් පක්ෂ සහ පොදු ජන පෙරමුණේම සමහර මන්ත්‍රීවරු කණ්ඩායමක් මා හිතන්නේ මේ වෙනකොට 40කට ආසන්න ප්‍රමාණයක් තමන් ආණ්ඩුවේ ස්වාධීනත්වය ස්වාධීනව කටයුතු කරනවායි කියලා ප්‍රකාශයක් කරා. ඉතින් තවත් මේ දේශපාලන අර්බුදයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මේකට තමුන්නාන්සේලාගේ තීරණය බවට පත් වුණේ පෞගිය 3 වෙනිදා. ඔබතුමාලා කල්පනා කරා මේක විසඳන්න පුළුවන් වේවි. මේ පළවෙනිදා රාත්‍රියේ ඔබතුමාලා කල්පනා කරා මේක විසඳන්න පුළුවන් වේවි හදිස් නීති යොදවලා කියලා. සාමාන්‍යයේදී නේද රටේ අනාරක්ෂිතභාවය පිළිබඳ තරජනයකට මුහුණ දීලා තිබුණේ නැහැ. රටේ බරපතල වසංගත කඩාවැටීමකට මුහුණ දීලා තිබුණේ නැහැ. නමුත් තමුන්නාන්සේලා එම මහජන ආරක්ෂක පනතේ තියෙන වගන්ති උපයෝග කරගෙන මෙය සමනය කර ගැනීම සඳහා හදිස් නීතියෙන් පුළුවන් වේවි කියලා කල්පනා කරා. හැබැයි දවස් දෙක තුනක් යනකොට මේ හදිස් නීතිය පනවන ලද ජනාධිපතිවරයාටම නැවත එම හදිස් නීතිය ඉල්ලාස් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් රටේ මොකද වෙ තිබෙන්නේ? රටේ අර්බුදයේ සමනය වෙලා නැහැ. ඊට පස්සේ තුන්වෙනිදා දවසේ ඇඳිරි නීතිය පනවනවා. ඇඳිරි තුන්වෙනිදා විශාල උද්ඝෝෂණයක් පවතිවි කියන බිය මත. නමුත් ඇඳිරි නීතිය පනවලා මේකට විසඳුමක් ලාවද? නැහැ. ඇඳිරි නීතිය පනවලා මේකට විසඳුමක් ඇවිල්ලත් නැහැ. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව දැන් දින 3කට ආසන්න කාලයක් විවාද පවත්වනවා. හැබැයි දැන් පාරට බැහැලා ඉන්න ජනතාව නැවත සාමකාමී ලෙස තමන්ගේ අපේක්ෂාවන් සහිතව ගෙදර නිවසට යන්න සමත් වී තිබෙනවාද? සමත් වී නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, දැන් මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිශ්චිත කේන්ද්‍ර දෙකකට කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ඒක තමුන්නාන්සලට රිදෙන්න පුළුවන්, නොපිළිගන්න පුළුවන්. ඒක තමුන්නාන්සලගේ අයිතිය. ඒත් අපි මේ රටේ ජනතාවගේ මේ අරගලයේ දැන් කේන්ද්‍රීය සාධක දෙක මොකක්ද? අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන මේ අරගලයේ කේන්ද්‍රීය සාධක දෙකක් තිබෙනවා දැන්. එකක් තමයි මේ ජනාධිපතිවරයා තවදුරටත් මෙම ධූරේ හෙබිය සිටිය නොතිය කියන චෝදනාව. ඒක අපි පිළිගන්න ඕන. ඒක විපක්ෂය අපි හැමදාමත් කියන්න පුළුවන්. ඒක හරි. ඒක තමුන්නාන්සල කියන පොළේ විපක්ෂය දැස ඒක හරි. ඔව් බලයට පත් වෙච්ච දවසේ ඉඳන් අපි කියන්න පුළුවන් ඔහු පරාද කරන්න ඕන කියලා. හැබැයි දැන් තේරුම් ගන්න ඕන මේක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂක අදහසක් නෙවෙයි. අද මේක රට පුරා පැන නගමින් තිබෙන මේ උද්ඝෝෂණවල මේ ජනතාවගේ නැගිටීම්වල මේ ජනතාවගේ අරගලයේ එක කේන්ද්‍රීය ප්‍රශ්නයක් තිබෙනවා. ගෝටා ගෝ හෝම් ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා. ඒ නිසා ඒක තමයි මේ සටන එක කේන්ද්‍රය. මේ සටනේ දෙවෙනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා දීම. විදුලිය, ගෑස්, ඒ වගේම කිරිපිටි, ඒ වගේම තෙල්, ඒ වගේම අධික ලෙස බහන්ඩ මිලේල යාම. ඒක මිනිස්සුන්ට දරා ගන්න බැහැ. ඔයගොල්ලෝ දන්නවා ඩොලරේ රුපියල් 310ට ගියාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? සිමෙන්ති පැකට් සිමෙන්ති කොට රුපියල් 3000කට කිට්ටු කරලා තිබෙනවා. කොහෙද අපේ ආපහු මේ ඉදිකිරීම් කර්මාන්තේ කොතන පවතිවිද? ඒ වගේ රස්සාවේ නියුතු වෙනට මොකද සිද්ධ වෙන්නේ? ඒ වගේම සාමාන්‍ය දෛනික වැටුපක් ලබාගත් කෙනෙකුගේ ජීවිතේ කොහොමද? ඒ නිසා මොකද වී තිබෙන්නේ? මේ තමන්ට ලැබෙන ආදායම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන මහා බාහණ්ඩ මිල ඉහළ යාමකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය දේවල් ටික ලබා දීමත් මේ අධික ලෙස බාහණ්ඩ මිල ඉහළ යාමත් යම් ප්‍රමාණයකට සමනය කරේ නැත්නම් මේ අර්බුදී මේ කේන්ද්‍ර දෙකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ නිසා අපි තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්සුණා. මා දන්නවා අපි දන්න ලංකා දේශපාලන ඉතිහාසය නේද? කැබිනට් මණ්ඩලයේ මුළු කැබිනට් මණ්ඩලයේම එකරයකින්ම ඉල්ලාස්සුනේ මේ දවස් දෙක තුනකට කලින්. හැබැයි ඒකත් මේකට විසඳුමක් බවට පත් වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයේ ඉල්ලාස්සීම හෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ස්වාධීන බවට පත්වීම හෝ නේද? මේ කිසිවක් විසඳුම් බවට අදපත් වෙලා නැහැ. ඊට පස්සේ ජනාධිපතිතුමා විසින් අන්තර්පාලනයක් යෝජනා කරා. අන්තර්කාලන පාලනය. හැබැයි ඒකත් අද යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. මොකද ඒ අන්තර්පාලන කාලණේ
අර කේන්ද්‍රීය ප්‍රශ්න දෙක ආමන්ත්‍රණය කරන්නේ නේ කේන්ද්‍රීය ප්‍රශ්න දෙක මොකද්ද අපි වටේ යන්න එපා එහෙම අත ගන්න එපා තව තවත් ජනතාව කෝපයට ලක් කරන තව තවත් ජනතාවගේ අදහස හැල්ලුවට භාජනය කරන තව තවත් ජනතාවගේ ඉදිරිපත් කරන අඳෝනාව වේදනාව විසුලුවකට භාජනය කරන නාටක එපා හරියට තමුන්නාන්සලා තේරුම් ගන්න මේ ප්‍රශ්නේ කේන්ද්‍ර දෙක පළමු කේන්ද්‍රය තමයි මේ පාලකයා මේ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නේ උස්සන්න වීමට හේතු වී තිබෙනවා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා උ සමත්කම් පෙන්වලා නැහැ ඒ නිසා අද රටේ ජනතාව කියන්නේ ඔහු යටතේ මේ පාලනයට විසඳුමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා එක ප්‍රශ්නයක් තමයි ඉවත් වෙන්න කියන ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මා කලින් කිව්ව ආර්ථික ප්‍රශ්න එතකොට අපි මේකේ විසඳුමක් සොදාගත යුත්තේ කෙසේද මා හිතනවා තමුන්නාන්සල අන්තර් පාලන යෝජනා කරනවා අන්තර්කාලීන පාලන සභාග පාලන යෝජනා කරනවා අමාත්‍ය ධුර බාර ගන්න කියලා යෝජනා කරනවා ඒ කිසිවක් साक्षा जनता केंद्रीय जनाधिपति वर इवत्न चोदना योजना ये जनाधिपति वर मे पुटे वाडिमी मे बलतल हुबवमी कवर ईट यटिंग अटवन कवर वर्गे हो सभागो अंतरपालन हो मे विवस्ताव अतुलिंग हो मे विवस्ताव पिटतिंग हो गिने किसी योजना मेरटे पूर्वश्य पिलीगनीमट सूदानम ने एनिसा तमुनासल के पार्श्वें इदिरिपत ओनेम योजना वग्गन අපිට සැලකිල්ලට භාජනය කරන්න පුළුවන් වෙන්නේ අපිට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ අපිටත් යෝජනා තියෙන්න පුළුවන් තමුනාසල ඉදිරිපත් කරන යෝජනා ගැනත් අපි සැලකිල්ලක් කරන්න පුළුවන් හැබැයි මේ හැම යෝජනාවක්ම එක සාධාරණ කොන්දේසියකට යට ඒ සාධාරණ කොන්දේසිය තමයි මේ ප්‍රශ්නේ බුරබුරා නැගෙන වේදනාවේ කේන්ද්‍රය ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ ඒකට යටත්ව කෙරෙන ඕනෑම යෝජනාවක් අපි සාකච්ඡා කරන්න ලෑස්ති අනතුරුව තමයි ගරු කතානායකතුමනි इन अनुदन यांत्रण निरीक्षण मट्टमीन मेवनी आकृति गणनावर बावेट पत्ना पार्लिमेंट दिनेट අපි යෝජනාව කරා මොකද්ද අවුරුද්දක් ඇතුළත මෙන්න මේ යෝජනාට කිට්ටු කරන්න අපි විපක්ෂයේ සිට අපේ මන්ත්‍රීවරු 10 දෙනා සහාය දෙන්නම් අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තු විසිරුවාරින් අපි පරිවාස ආණ්ඩුව කියලා කිව්වේ ඒක. ඒතොර එවැනි ආකෘති ගණනාවක් අපිට තියෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ඇතුලෙන්ද පිටතින්ද නිරීක්ෂණ මට්ටමෙන්ද මේ ඕන එකක් අපි සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අතිශය වැදගත් කොන්දේසිය තමයි අර මේ ප්‍රශ්නේ කේන්ද්‍රීය බවට පත් වී තිබෙනද ජනාධිපතිවරයා ඉවත් වීම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන දෙයක් බහණ්ඩමිල අද කඩේට ගිහිල්ලා ගන්නකොට වඩා හෙට වැඩි හෙට ගන්නකොට වඩා අනිද්ද වැඩි කිසි කෙනෙකුට මේ ආර්ථිකයේ පුරෝකතනයක් කරන්න බැරි වී තිබෙනවා ව්‍යාපාරිකට ව්‍යාපාරයක් කරගන්න බැරි වී තිබෙනවා තොගවලෙන්දකට බහණ්ඩ රැස් කරලා තියාගන්න බැරි වී තිබෙනවා සිල්ලර වෙන්දකට කඩෙන් බාඩු ගෙනියන්න බැරි වී තිබෙනවා ඇයි ආර්ථිකයේ අද තියෙන තත්ත්වෙ නෙවෙයි හෙට ඔබතුමා දන්නම් බන්දුළු ගුණවර්ධන අමාත්‍යතුමා මට මතකයි විපක්ෂයේ ඉන්න කාලේ සමහර ආර්ථික ප්‍රශ්න අහනකොට මට මතකයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඒ කාලේ ආර්ථික ප්‍රශ්න අහනකොට කිව්වා ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ එතුමා නෙවෙයි ආර්ථික ප්‍රශ්න භාරව ඉන්න බන්දුළු ගුණවර්ධන කියලා. ගරු මන්ත්‍රීමා කාලේ අවසන්. අවසන් කරා. අවසන් වශයෙන් ඒ නිසා කියන්නේ ඒක ටිකක් අතරමැද කතාවක්. ඒ නිසා අවසන් වශයෙන් කියන ගරු කතානායකතුමනි ජනාධිපතිවරයා මෙම ධූරයේ සිටගෙන කරන කිසිදු යෝජනාවක් මේ රටේ මේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්වය සමනය වෙන්නේ නැහැ. ඒ වගේම මා අවසන් වශයෙන් කතානායකතුමනි කියන්නේ ඒ වගේම තමුන්නාන්සලා හිතනවනේ මේක කල්ලරමින් ජනතාවට හති වැටිමින් මේක කෙලවරෙවි කියලා එහෙම වෙන්නේත් නැහැ. ඒ වගේම අපි මේ උද්ඝෝෂණ යොදන් යෙදෙන අයගෙන් අපි කවුරුත් විවිධ චෝදනා අපිට එල්ල කරන්න පුළුවන්. මා ඉතාමත් අවංකව සහ සත්භාවයෙන් සහ මේක මගේ අපේ තියෙන හෘද සාක්ෂිය මා කියන්නේ මේ කිසිදු
උද්ඝෝෂණය කිසිදු පෙළඹවීමක් කිසිසේත්ම ප්‍රචණ්ඩකාරී තත්වයට යාම වළක්වා ගැනීම සඳහා උද්ඝෝෂකකරුවන්ගේ දේශපාලන ව්‍යාපාර හැටියට අපි හැමදෙනාගේ වගකීමක් ඒ පිළිබඳ අවධාරණය කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙම් නිශ්චිතවන්ත වෙමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි ගරු ලක්ෂණ කිරියල්ල මන්ත්‍රී තවනි වාඩි සර් දැන් මේ අන්න දිසානායක මන්ත්‍රීතුමාට මම විපක්ෂයේ කටයලා ඉස්තුවත් ගෙනාවා ඔබතුමා විනාඩි 15ක් දුන්නා විපක්ෂයේ කටයලා ඉස්තුවතුමා නැහැ ඒක ගැටලුවක් නෑ ඔබතුමා දුන්නා 10යි 10යි අපි ගරු කරනවා දැන් ආණ්ඩු කිරියල්ල මන්ත්‍රීතුමාට ඉස්සෙල්ලා